ಸಂಗೀತ ಸಂಚಾರ್ಯ ආයිබෝන් දැනටමත් ඔබ දන්නවා ස්පර්ශ තුලින් අද ඔබේ හදවත ස්පර්ශ කරන්න ඇවිත් ඉන්න ඒ ලස්සන රුව කවුරුන්ද යන වග ගායක ගායිකා පරම්පරාවක එක් පුරුකක් තමයි අද අපේ සංගීත සංචාරය වර්ණවත් කරන්න ඇවිත් ඉන්නේ ඒ කවදා සුරූපී ජනප්‍රිය ගායන ශිල්පිනී සෙව්වන්දි රණතුංග අකේ බොහොම ආදරෙන් සාදරෙන් වගේම බොහොම ගෞරවයෙන් අද අපේ සංගීත සංචාරයට පිළිගන්නවා. ඉතින් අකේ කොහොමද මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. මම ඒ වචනෙට කැමති නැහැ. නමුත් එහෙම කියන්න වෙනවා මොකද ලොකු නිහඬියාවකින් පස්සේ ආපහු මම හිතන්නේ ඒක හැමෝටම බලපාපු දෙයක් අවුරුදු 3කට 4කට විතර පස්සේ නැවත සුපුරුදු වැඩ ටික කරගෙන යනවා.
අක්කේ මේ ලොකේෂන් එක ගැන දැනගෙනද ගලන ගලන දොළපාරේ ගීතය තෝරගත්තේ? ඇත්තටම නැහැ. මේ ගීතය තෝරගන්න හේතුව මේක විශේෂ ගීතයක්. මොකද ලංකාවේ මං හිතන්නේ කරපු අවනද්ද වාද්‍ය භාණ්ඩ යොදාගෙන කරපු පළවෙනි ගීතය. මේක මගේ තාත්තිගේ නිර්මාණයක්, දර්ශනපති විජේරත්න රණතුංග. මේක තනිකරම අවනද්ද වාද්‍ය භාණ්ඩ පමණයි, ඒ කියන්නේ සමෙන් වැසුන භාණ්ඩ යොදාගෙන තමයි ශෘතියට පවා මේකේ තිබ්බේ ඒ හඬ විතරයි. කිසිම තත් භාණ්ඩයක් මේ ගීතයට යොදාගෙන තිබුණ නැහැ. ඉතින් පස්සේ කාලෙක මම මේ ගීතේ අම්මිගේ අවසර ඇතුව කව එකක් කරා. ඉතින් ඒක ඉදිරියේදී එන්න තියෙනවා. ඉතින් ඒකයි මේකේ විශේෂත්වයක් තියෙන ගීතයක් හින්දා මං හිතුවා වැඩසටහනටත් ලොකු ආලෝකයක් වෙයි කියලා මේ ගීතය. දැන් අක්කේ, අක්කා ඉපදින්නේ කලා පවුලකින්නේ. නිර්මලා රණතුංග, විජේරත්න රණතුංග, මල්කාන්ති නන්දසිරි, සනත් නන්දසිරි, නිරංජලා සරෝජිනී, මනෝජ් පීරිස්, දැක්කේ මේ හැමෝම සංගීතයේ ජීවිතය කරගත් ප්‍රවීණ විද්වතුන්නේ. එතකොට අක්කේ, මේ පිරිසත් එක්ක අක්කගේ සංගීත සංචාරය ආරම්භ වෙන්නේ කොහොමද? මගේ සංගීත ගමන ආරම්භ වුණේ මට අවුරුදු 6 දී. මම මගේ අම්මිත් එක්ක තමයි මුලින්ම ගීතයක් ගායනා කරේ. ඊට කලින් ඔය වැඩසටහන් වලට ළමා ගීත ගායනෙන් සහභාගි වුණා. ඊට පස්සේ අම්මිත් එක ගීතයක් ගායනා කරා. මට ඇත්තටම ලොකු ශක්තියක් කියන්න පුළුවන් මගේ මේ පවුල් පරම්පරාව. ඉතින් ඇත්තටම අර මල්ලි කිව්වා වගේ ලොකු කලා පවුලක්. මම හිතන්නේ ලංකාවේ ඉන්න ලොකුම සංගීත කලා පවුල මගේ පවුල. ඒක බොහොම ආඩම්බරෙන් කියනවා. මං චුට්ටක් මතක් කරන්නම් ඒ ගැන මල්ලි. මගේ අම්මි විශාරද නිර්මලා රණතුංග, එතකොට තාත්ති දර්ශනපති විජේරත්න රණතුංග, ඔහු හිටපු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරේ. ඊට පස්සේ අම්මිගේ පවුල ගැන කිව්වොත්, අම්මිගේ ලොකුමක්කා මල්කාන්ති නන්දසිරි මහත්මිය, ඊට පස්සේ විවාහ වුණේ මගේ ලොකු තාත්තා සංගීත නිපුන් සනත් නන්දසිරි, ඊට පස්සේ අනුරාධා නන්දසිරි මගේ අක්කා, ඊට පස්සේ නිරංජලා සරෝජිනී මගේ පුංචි, තව මාම කෙනෙක් ඉන්නවා. ලොකු මාම කෙනෙක් එයා කලාවට සම්බන්ධ නැහැ, හොඳ රසිකේ. එතකොට අබේවර්ධන බාලසූරිය මගේ බාප්පා, සකුන්තලා පීරිස් කියන්නේ මගේ පුංචි, තව මනෝජ් පීරිස් මගේ මාමා, ඔය කට්ටිය තමයි. එච්චරයිද? පුදුම ලොකු කලා පවුලක් ඇත්තටම. අකේ, සිනහ මල් ගොඩක් ගීතේ ගායනා කරද්දී අක්කට වයස අවුරුදු 14ක්? ඔව්, 13ක් වගේ. මතක් කරමු මේ ගීතේ ගැනත් අපි. ඒ ගීතේ ඇත්තටම අර කිව්වත් වගේ මගේ මුල්ම ගීතය. මිනිස්සු අද සෙව්වන්දි රණතුංග කියලා කෙනෙක්ව අඳුනගත්තා නම් ඒ අඳුනගත්තේ සිනහ මල් ගොඩක් කියන ගීතය හරහා. ඒ ගීතය රත්මලේ බන්දුල ගුණවර්ධන මාමා තමයි, ඔහු අපේ ගෙදර ආව ගිය අපේ පවුලේ හිතවතේ. ඉතින් ඔහු දැක්කා මගේ අම්මිගේ තියෙන ඒ බැඳීම. ඉතින් ඒ අනුව තමයි ওই ගීතය ලියලා දුන්නේ. ඒ කාලේ එච්චර මට ඒක ගානක් වුණ නැහැ. මොකද අපේ ගෙදරත් සංගීතමය පරිසරයක්නේ තිබුණේ. ඉතින් එච්චර එහෙම ගානක් තිබුණේ නැහැ. හැබැයි මේ ගීතය ගායනා කරාට පස්සේ පාසලේ ඉඳන් හැම තැනින්ම ලොකු ප්‍රතිචාර හම්බුණා. ඉතින් ඇත්තටම සන්තෝෂයි. මම දැක්ක ඒකේ වීඩියෝ එකක් අතුල අධිකාරිත් ඉන්නව නේද? ඔව්, අතුල අයියත් ඒක ප්ලේ කරා. ඔව්, කතා කරන්න දේවල් බොහෝමයි. අහමු ගීතයක්. මේ ඔබේ ආදරණීය සංගීත සංචාරය ස්පර්ශ නාද සමග. සිබරුන් යුතුලා පවුරු වලල්ල
SLT මොබිටෙල් සේවාවන් MySLT ඇප් එක හරහා කරගන්න. ස්පර්ශ සංගීත සංචාරය. විරාමයෙන් අනතුරු නැවතත් ඔබේ ආදරණීය සංගීත සංචාරය ස්පර්ශය. අද අපේ සංගීත සංචාරයේ නවා තැනවන්නේ දොඩංගොඩ තුඩුගල ඇල්ල. අතර මෙතන ආපුවම හිතනවා නේද අක්කේ ලංකාවේ කොච්චර සුන්දර තැන් තියෙනවද කියලා. ඔයාලටත් මෙතන එන්න පුළුවන්. ඇවිල්ලා සුන්දර කාලයක් ගත කරලා යන්න පුළුවන්. හැබැයි අපි මේ පරිසරය පරිස්සම් කරගන්න ඕනේ. අක්කේ ඊළඟ ප්‍රශ්නේ නිහාල් වික්‍රම එදිරි සූර්ය කියන්නේ නිවේදන කලාවේ දැවැන්ත චරිතයක්. කොහොමද මේ ආදර කතාව පටන් ගන්න? රසිකයෝ දැනගන්න ආස වෙයි. ඒක ගොඩක් පරණ කතාවක්. ඔහුව මට මුණ ගැහෙන්නේ ඔහු පෞද්ගලික නාලිකාවක වැඩ කරනවා. එතකොට ගීත කීපයක් නිර්මාණය කරන්න මගේ අම්මිටත් තාත්තිටත් ආරාධනාව ලැබුණා. ඉතින් එදා තමයි ඔහුව මුලින්ම දැක්කේ. ඉතින් මගේ ජීවිතයට මම සම්බන්ධ කරගන්න හිතපු කෙනා මල්ලි. රූපේවත් මිලමුදල්වත් ඒ කිසි දෙයක් නෙමෙයි. මාව හොඳින් තේරුම් ගන්න පුළුවන්. මොකද මම ගෙදර හැදුනේ හරීම හැමෝගේම ආදරය ලැබපු කෙනෙක් මම. ඉතින් ඒ ආදරය මම කවදාරි මම මගේ ජීවිතයට එකතු කරගන්න කෙනාගෙනුත් මම බලාපොරොත්තු වුණා. එච්චරමයි බලාපොරොත්තු වුණේ. ඉතින් මට හිතුණා ඔහු මට ගැළපෙනම කෙනා කියලා. ඉතින් ඒ අනුව අපේ විවාහය සිද්ධ වුණා. එහෙම තමයි. අකේ අපි ආදරෙන් මතක් කරමු අක්කගේ දුවයි පුතයි ගැනත්. ඔව් අනිවාර්යෙන් එක මතක් කරන්න ඕනේ. මගේ දුව දැන් විදේශගත වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඇය මනෝවිද්‍යාව උපාධිය හදාරනවා. එතකොට පුතා විද්‍යාංශයෙන් ඒ ලෙවල් කරනවා. ඔවුන් දෙන්නම ඉතින් ගොඩක් මට හරිම මට ගොඩක් ළඟයි. මං හිතන්නේ ඒක තමයි වෙන්න ඕනම දේ අම්මා කෙනෙක් විදිහට දරුවන්ට ගොඩාක් කිට්ටු වෙන්න ඕනේ. ඉතින් මං හරිම ආඩම්බරෙන් කියන්න ඕනේ මම හරිම වාසනාවන්ත අම්මා කෙනෙක්. මොකද මට හරිම හොඳ දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. අහමු ගීතයක්. මේ ඔබේ ආදරණීය සංගීත සංචාරය ස්පර්ශ නාද සමග. See you.
ගීත හත ඇතුලේ පුංචි අම්මගේ ගීත දෙකක්ම තියෙනවා. දැන් අක්කේ මේ පුංචි අම්මලා ලොකු අම්මලා ඒ අතරේ ගොඩක් ආදරේ නිරංජලා සරෝජනී මහත්මියටද? එහෙම නෑ, හැමෝටම එක වගේම ආදරේ. එහෙම අහන්න ඇත්තේ මං හිතන්නේ මම ගොඩක් පුංචි අම්මගේ ගීත ගායනා කරන හින්දා වෙන්නේ නැති. එහෙම නෑ, හැමෝටම එක වගේ ආදරේ. මේ අන්තික තමයි අක්කේ. දැන් අක්කා ආස කරන ගීත සෑහෙන ප්‍රමාණයක් ඇතිනේ. ඇයි අද මේ ගීත හත තෝරගත්තේ? විශේෂත්වයක්? මේ ගීත තෝරා ගැනීම හරිම අමාරු කාර්යයක්. මොකද ගීත ගොඩාක් තියෙනවා අර කිව්වා වගේ. ඉතින් එයිනුත් තෝර බේර ගත්තා මට දැනෙන ගීත සහ මම ඒ කාලේ ඉඳන් ප්‍රිය කරපු ගීත ඒවත් ඇතුළත් මේ ගීත ගොන්නට. අක දන්නවද මේ අපි මේ ස්පර්ශ සංගීත සංචාරයේ ගීත හතක් තියෙනයි කියලා? සප්තස්වර. හරියටම හරි. සංගීතයට ස්වර හතයි, අපේ වැඩසටහනේ ගීත හතයි. අපේ ගීත ගොන්නේ මීළඟ ගීතය මාලනී බුලත් සිංහලයන්ගේ ගීතයක්. ඔබටම ආදරේ කළ බව මෙතරම්. එම ගීතය අද ඔබේ හදවතට ස්පර්ශ කරන්නේ සෙව්වන්දි රණතුංග. Thank you.
ස්පර්ශ සංගීත සංචාරය වෙනස් තැන් මවට වෙනස්කම් ඔබේ ආදරණීය සංගීත සංචාරය ස්පර්ශ ඔකේ වේදිකා කීයක වගේ ගීත ගායනා කරලා තියෙනවද මහා ගොඩක් නෙමෙයි මුතිය දැන් අවුරුදු 5ක විතර ඉඳන් වේදිකාවේ ගීත ගායනා කරනවා එතකොට කේ මේ සංගීත ගමනේදී අමතක නොවන සිදුවීම් ඇති මතක් කර මේ සුන්දර මතකයක් තියෙනව ගොඩක් මං මගේ මුල්ම එලිමහන් සංගීත ප්‍රසංගය ඒක මතක් කරනවා මොකද චරිත් වැලිවත්ත මහත්මයාගේ ෆ්ලෑෂ්බැක් සෙමිකෝස්ටික් ලයිව් ඉන් කන්සර්ට් ඒක තමයි මගේ මුල්ම ප්‍රසංගය කිරිල්ලවල ප්‍රදේශයේ පැවැත්ුනේ ඉතින් එදා පුංචිගේ ගීත තමයි මම ගායනා කරේ මට ආරාධනාව ලැබුණේ ඒ ගීත ගායනා කරන්න කියලා මොකද පුංචි ගීත ගායනා කරන්නේ නැහනේ දැන් ඒ නිසා නොහිතපු තරමේ ප්‍රතිචාර එදා ලැබුණා මගේ ජීවිතේ මට පුදුම සතුටු දවසක් ඒක කවදාවත් ජීවිතේ අමතක කරන්න බෑ ඉදිරියට අපි මේ සංගීත ශාස්ත්‍රයේ බාර ගන්න ඉන්න නවකයන් ගැන මොකද හිතන්නේ ඇත්තටම ගොඩාක් දක්ෂ අය ඉන්නවා හරිම සන්තෝසයි හැබැයි මම කැමති ඒ අය දැනුමත් එක්කම ඉදිරියට යනවා නම් මොකද අපි ඒ දැනුමත් අරගෙන තමයි මේ සංගීත ගමන ඉදිරියට යන්නේ ඉතින් ඒ වගේ මොකද පැවැත්මක් තියෙන්න නම් අධ්‍යාපනය කියන දේ අත්‍යවශ්‍යයි ඉතින් මං කැමති ඒ දේත් අරගෙන එතකොට තවත් මං හිතන්නේ ඒගොල්ලන්ගේ ගමන ශක්තිමත් වෙයි ඇත්තටම ගොඩාක් දක්ෂයෝ ඉන්නවා අද කාලේ ලොඩක් මේ අක්කගේ දුවයි පුතයි සංගීතය කරන දුවයි පුතයි දෙන්නම ගොඩාක් දක්ෂයි සංගීතයට ඒගොල්ලෝ සංගීත විභාග කරා නමුත් සම්පූර්ණ කරේ නැහැ මුල් විභාග දෙක තුන කරා මොකද ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතුත් එක්ක ඒවා කරන්න අමාරුයි වෙනම විෂයක් නේ ඒගොල්ලෝ කරන්නේ හැබැයි පුතාට ලොකු හැකියාවක් තියෙනවා ගායනයද වාදනයද හැමදේම පුතාට ලොකු හැකියාවක් තියෙනවා ඉතින් දන්නේ නැහැ අනාගතේ කොහොම වෙයිද කියලා මොකද බලපෑම් කරන්නේ ඔය ලොකු પરම්පරාව එතන ඉස්සරහට යන්න ඕනේනේ ඒක නම් ඇත්ත නමුත් අපිට වඩා ගොඩක් වෙනස් ඒ પરම්පරාව ඉතින් මම කොහොමත් හිර කරලා තියන්නේ දරුවන් ඒ අයට නිදහස දෙනවා ඒ අය කැමති පැත්තකින් ඒ අය කවදා හරි යයි ඔකේ මීලඟ ගීතයත් පුංචි අම්මගේ අපි මේ ගීතය ගැන වචනයක් කතා කරමු ඔව් මේ ගීතය මම එලිමහන් වේදිකාවේ සංගීත ප්‍රසංගවල ගායනා කරන ගීතයක් පෞද්ගලිකව මම හරි කැමතියි මේ ගීතයට ගොඩාක්ම ඇහිච්ච නැති ගීතයක් වෙන්න ඇති නමුත් මම ගොඩාක් කැමති මේකේ වචනවලටත් ඒ සංගීතයටත් පුංචිගේ ගායනයටත් ඒ හින්දා මම අද තෝරගත්ත මේ ගීතය අහමු මේ ඔබේ ආදරණීය සංගීත සංචාරය ස්පර්ශ නාද සමග ते
අකේ අම්ම කෙනෙක් විදියට භාර්යාවක් විදියට කලාකරණියක් විදියට අක්කා බොහොම සාර්ථක ගමනක් ඇවිත් තියෙනවනේ ඉදිරි වැඩ කටයුතු ගැන අපි කතා කරමු කිසිම දෙයක් ප්ලෑන් කරන්න නැහැ මම එහෙම ලොකු බලාපොරොත්තු නැහැ මගේ ජීවිතේ අද තියෙන දේ හරියාකාරව අද කරනවා සහ කිසිම දෙයක් කල් දාන්නේ නැහැ හෙටට එතකොට හරි ලේසි ජීවිතේ අපිට ගෙනියන්න ඉතින් ඒකින්ද වෙන්නේ නැති මම මෙහෙම ගමනක් එනවා ඇත්තේ මෙච්චර කාලයක් කරන දේ මං හරියට කරනා දේවල් මං බදාගෙන කරන්නේ නැහැ වැඩ තුන හතර මං ඒ දෙයට කැමති නැහැ මට හැමතිස්සෙම මගේ ඔළුව නිදහසේ තියාගෙන හැම දෙයක්ම කරන්න ඕනේ සහ විශේෂයෙන්ම දරුවන්ගේ වැඩ කටයුතු එතනට තමයි මම මුල් තැන දෙන්නේ ඊට පස්සේ තමයි අනික හැම දෙයක්ම දෙවනුව තමයි ඉතුරු ටික මීළඟ ගීතය අමල් පෙරේරාගේ ගීතයක් එයාද ඔබ වෙත ස්පර්ශ කරන්නේ සෙව්වන්දි රණතුංග
ස්පර්ශ සංගීත සංචාරය වෙනස් තැන් මවන වෙනස්කම් ඔබේ ආදරණීය සංගීත සංචාරය ස්පර්ශ අද අපි ඉන්නේ දොඩංගොඩ තුඩුගල ඇල්ලේ ගීත හතෙන් ගීත හයක්ම අවසානයි අක්කේ වෙලාව යනවා දරුණේවත් නැහැ ඉතින් අක්කේ බොහොම ස්තුතියි අද අපේ ආරාධනාව පිළි අරගෙන අපේ සංගීත සංචාරය වර්ණවත් කරන්න ආවට මොකද හිතෙන්නේ අපේ වැඩසටහන ගැන ඇත්තටම ගොඩක් සන්තෝසයි මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැන මම ස්පර්ශ රසිකාවියක් ඉතින් ඒ රසිකාවියට අද මේ විදිහට ඇවිල්ලා ගීත ගායනා කරන්න ලැබුණ එක ඇත්තටම ලොකු සතුටක් ඒ වගේම අපිත් සුපදනවක්කේ හක කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා එහෙනම් අදට ගිහින් එන්න තවත් දවසකදී ඉක්මනටම හමු වෙමු මේ ඔබේ ආදරණීය සංගීත සංචාරය ස්පර්ශ සුවඳ වී දුනු අන